ಮಾದರಿಯಟ ಅದ ಬದಾದ ಲಮಾ ಗೋಣದ್ರೇಗೆ ನೆನಟ ಅಪೆ ಪೊಡಿತ್ತನ್ ಸುದಾನ್ ಮಿನಿನ್ವ ಅದ್ರಣಿಯ ದುಯೆ ಪುತೆ ಒಬಟೈ ಅವಸ್ಥಾವ ಮೆತನ್ ಸಿಟ අදත් ඔයාලගේ ආලින්දය දැනුම සතුට විනෝදයෙන් හැඩ කරන්න ඇවිත් ඉන්නේ බදාදා ළමා මණ්ඩපේ අපේ ගෝල්ඩන් ටීම් එකේ යාළුවෝ. ඉතින් අපිව අහන දකින යාළුවන්ට ඔයාලගේ ලිපි නිර්මාණ අපිට එවන්න පුළුවන් නිෂ්පාදක බදාදා ළමා මණ්ඩපය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය පුෂ්පදාන මාවත මහනුවර. නිෂ්පාදනය බදාදා ළමා මණ්ඩපය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවය පුෂ්පදාන මාවත මහනුවර. ඒ වගේම යාළුවන්ට අපිට කතා කරන්න පුළුවන් අපේ දුරකථන අංකය තමයි 08122 242 242 08122 242 242. මතක කරනම් අපේ තරංගමාලා පිළිබඳ 107.5 107.3 සහ 90.1 කියන FM තරංගමාලා සුසර කරගෙන අපේ යාළුවන්ට පුළුවන් කඳුරට ගුවන්විදුලියට සවන් දෙන්නට. ඒ වගේම විශේෂයෙන් සිහිපත් කරන්නම් SLBC සහ රේඩියෝ ගාඩන් යන ජංගම දුරකථන යෙදවුම් හරහා අපිව රසවින්දිනටත් ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් විදිහට අපිව නැරඹීමේ හැකියාව තියෙනවා කඳුරට FM පදාදාම්මාගේ පොඩියාලු YouTube නාලිකාව ඔස්සේ. ඉතින් අදත් ඉස්සෙල්ලාම පුංචි යාළුවන්ට තොරතුරු රන් එන්නේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ගගන අභිෂේක් යටිවාවල මල්ලි. අපේ ගගන මල්ලි පුංචි යාළුවන්ට කියන සූදානම් විශ්වයේ ආරම්භය පිළිබඳව. ඉතින් කඳුරට සේවයේ ශ්‍රාවක අපේ පුංචි යාළුවෝ බොහෝ දෙනා ගොඩක් වෙලාවට අපේ ලෝකය ගැන විතරක්ම නොවේ විශ්වය ගැනත් ගවේෂණය කරන්න ආසාව තියෙනයි කියලා අපි හොඳින්ම දන්නවා. ඉතින් ඒ ආසාව ඒ කුතුහලය අපිට විතරක්ම නොවේ ආදිමානවයටත් ඒ විදිහටම තිබුණා. ඒ කුතුහලය නිසා තමයි තාරකා විද්‍යාව කියන විෂය නිර්මාණය වුනේ. ඉතින් තාරකා විද්‍යාවදී අපි ගොඩක් දෙනා කතා කරන ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි අපි හැමෝම ජීවත් වෙන මේ පෘථිවියත් අයිති වෙච්ච මේ විශ්වය කවදා කොතැන කොයි විදිහට මොන හේතුවක් නිසා ආරම්භ වුණාද කියන එක. ඉතින් මේකෙනයි අද මම කතා කරන්න යන්නේ. එක්තරා දවසක 1920 වර්ෂයේ එක්තරා දවසකදී ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයෙක් වෙච්ච එඩ්වින් හබල් අභ්‍යවකාශයේ නිරීක්ෂණය කරමින් හිටියා දුරේක්ෂයක් භාවිත කරමින්. ඉතින් මේ වෙලාවේදී එඩ්වින් හබල් හරි අපූර්ව දෙයක් දකිනවා. ඔහු දකිනවා විශ්වයේ තියෙන මන්දාකිණි එකින් එකින් ඈතට ගමන් කරනවා කියලා. ඒ කියන්නේ මේ විශ්වයේ ප්‍රමාණය දවසින් දවස ලොකු වෙනවා කියන කාරණය. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා. ඉතින් හබල්ගේ මේ සොයා ගැනීම ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙනවා හැමෝටම ලොකු ප්‍රශ්නයක්. ඇයි මේ දේ සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මේ ගැන ටිකක් ගැඹුරින් කල්පනා කරන බෙල්ජියම් ජාතික පූජකවරයෙක් තමයි ජෝර්ජ් ස්ලැමාරි කියලා කියන්නේ. ජෝර්ජ් ස්ලැමාරි පූජකතුමා කල්පනා කරනවා විශ්වය ප්‍රසාරණය වෙනවා කියන්නේ අද තියෙනවට වඩා හෙට වෙදි විශ්වය විශාල වෙනවා. හෙටට වඩා අනිද්දා විශාල වෙනවා. මොහු මේක අනිත් පැත්තට ගණනය කරා. ඒ කියන්නේ අදට වඩා විශ්වය ඊයේ දවසේ පුංචි. ඊට වඩා පෙරේදා විශ්වය පුංචි. මොහු අනිත් පැත්තට ගණනය කිරීම කරගෙන කරගෙන යනකොට අනාවරණය කරගන්නවා. අවුරුදු බිලියන 15කට විතර කලින් හරියටම අවුරුදු බිලියන 14.5කට විතර කලින් අපි මේ ඉන්න මහා විශාල විශ්වය ඇසට නොපෙනෙන තරම් පුංචි තිතක් විදිහට පවතිනට ඇති කියලා. ඔහු මතයක් ඉදිරිපත් කරනවා මේ පුංචි තිත යම්කිසි බලපෑමක් නිසා පුපුරා ගිහිල්ලා අද තියෙන විශ්වය නිර්මාණය වෙන ප්‍රසාරණය පටන් ගත්තා කියලා. ඉතින් මේ මතවාදයේ ලෝකේ පුරා ප්‍රචලිත වෙනවා. මේක හැඳින්වෙනවා Big Bang Theory නැතිනම් මහා පිපුරම් වාදය කියලා. ඉතින් එදා පටන් අද වෙනකන්ම තාරකා විද්‍යා ලෝකයේ පිළිගත් ප්‍රධානතම මතවාදයක් තමයි මහා පිපුරම කියන්නේ විශ්වයේ ආරම්භය පිළිබඳ. නමුත් අපි බලමු විශ්වය ඇත්තටම ආරම්භ වුණේ කොහොමද කියලා. තාමත් හරියට අනාවරණයක් නැහැ. මහා පිපුරම තමයි ඒ කාරණය පිළිගත් කාරණය. නමුත් විශ්වයේ ආරම්භය කොයි ආකාරයෙන් වුණාද කියන තාමත් 100%ක්ම කිසිවෙක්ට හැකියාව ලැබිලා නැහැ. අපි හොයමු ඒ ගැන. බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ අපේ සුපුරුදු ගායිකාව සේනාරා අක්කි දැන් සූදානම් වෙලා ඉන්නවා කටු අකුලේ මල් හැරේ ගීතය කියන්න. මහනුවර සසෙක් විද්‍යාලයේ සේනාරා අක්කිට තමා මේ අවස්ථාව.
सेनार सिंहपाली अक्ट बहुमात्म स्तूति ए लसन गायने वेणुवेन तीन कंदुराट गुवाणी सेवे बदादा लमा मंडपे के अणि हेमदामत अलुत दक्ष यालुव गुडक अपित्येकुवेन तनाक तीन अदत् ए वगेम हरिम अपूर दक्ष यालुवेक अपित्येकुवेला इन्नव तीन अभी हंधुन गणिम मेनांगी खाऊद कील मुखक्तनांगी वयागे नाम आयुभवे मगे नाम अमाया अमाया अरुंधति आर्यवंश ඉතින් අමාය නංගි අපිත් එක්ක එකතු වෙන්නේ මොන පාසලේ නියෝජනය කරමින්ද? මම නියෝජනය කරන්නේ සසෙක්ස් මහනුවර සසෙක්ස් විද්‍යාලය. මහනුවර සසෙක්ස් විද්‍යාලයේ කී වසරේද නංගි දැන් ඉගෙනුම ලබන්නේ? 2023 වර්ෂයේ නම් මම ඉගෙනුම ලබන්නේ 10 වසරේ. එහෙනම් මහනුවර සසෙක්ස් විද්‍යාලයේ අලුතෙන් 10 වසරට පිය නගන නංගි කෙනෙක් තමයි ඔන්න අද ඉඳලා කඳුරට බදාදා ළමා මණ්ඩපයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් නංගිගේ තියෙන විශේෂ දක්ෂතා ගැනත් අපි අපේ යාළුවන්ට දැනගන්න කිව්වොත් හොඳයි. मगे विशेष दक्षता ज्ञान गोत्तेम मम गुडा दक्ष चेस क्रीडिका वाक एवतरा मे मम इस्कोले अपे पासले खातिक अपे इस्कोले खातिक कांडाय मे टीम बी ए के कैप्टन तमे मम तव गोत्तेम मम सिंधु की वा रंग पान वा इतकोट अपे पासले मीडिया युट विसिंग खरण गुडाक तरंग वलट माव अपे पास नियोजने के लिए आवलती है नवा आय मम बाल दक्षेक थवत गोत्ते मं अपे पास चेस क्रीडिका वाक इतकोट टेबल टेनिस क्रीडिका वाक इवा गुडाक देवल मं करना ඔව් නංගි ඉතින් ගොඩක් දේවල් කිව්වා මේ දක්ෂතා වලින් නංගි ජයග්‍රහණත් ගොඩක් අරගෙන ඇතිනේ ඒක නත් අපි ටිකක් සිහිපත් කරමු ඔව් මගේ දක්ෂතා වලින් මම ගොඩක් ජයග්‍රහණ අරන් තියෙනවා එහෙම ගත්ත ලොකු ජයග්‍රහණයක් තමයි අපේ පාසලේ නෙමෙයි හැතරු කියනවා ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ ගොඩක් චෙස් තරඟා වලට ගිහිල්ලා මම ස්ථාන يعني අරන් තිනවා පළවෙනි ස්ථානේ දෙවෙනි ස්ථානේ වගේ තැන් අරන් තිනවා ආය අනවුන්සින් කරලත් ශ්‍රී ලංකාවම නියෝජනය කරපු සමස්ත ලංකා තරඟවලුත් මම ස්ථාන අරන් තිනවා. ඔව් එහෙනම් මේ පුංචි නිවේදිකාව මේ කතිකාව්‍ය මේ බාලදක්ෂිකාව මේ චෙස් ක්‍රීඩිකාව ලබන සතියේ ඉඳන් බදාදා කඳුරට ළමා මණ්ඩපයේ තුලින් ඔබ යාලින්දියට පැමිණෙවි. ඉතින් නංගිට බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ස්තුතියි. දැන් පේරදෙණිය මධ්‍ය මහාවිද්‍යාලයේ නමිදුවස් ලෙල්වල මල්ලි සූදානම් වෙලා ඉන්නවා පුංචි යාළුවන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ගීතයක් ගායනා කරන්නට. දැන් අවස්ථාව අපේ නමිදු මල්ලිට. Has come to make you new.
This child that you deliver will soon deliver you. Mary, did you know that your baby boy will give sight to the blind? Mary, did you know that your baby boy calmed the storm with his hand? Did you know that your baby boy has walked the angels strong? When you kiss your little baby, you kiss the face of God. Oh, Mary, the blind will see, the deaf will hear, the dead will live again. The lame will live, the dumb will speak, the praises of the Lamb. Mary, did you know that your baby boy is Lord of all creations? You know that your baby boy will one day rule the nations. Did you know that your baby boy is heaven's perfect lamb? He's sleeping child. The great I am. අපේ නමිදු මල්ලිගේ ලස්සන සින්දුවෙන් පස්සේ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේ තීක්ෂණ ගීත්මියක්ගේ සූදානම් වෙලා ඉන්නවා TNC කඳු ගැන කියන්න. ඉතින් මේ අවස්ථාව අපේ තීක්ෂණ අක්කිට. ස්වභාව සෞන්දර්යය කියන්නේ හරි අපූර්ව විශ්මිත දෙයක්. ඒ විශ්මිත වූ ස්වභාව සෞන්දර්යයේ රසමුසු තැන් සොයා ගිය මට හම්බුණා අපූර්ව ලස්සන පුදුම හිතෙන ස්ථානයක්. ඒ තමයි චීනයේ තියෙන TNC කඳු. මේ TNC කඳු තියෙන්නේ දකුණු චීනයේ සොක්සි නිම්මයට ආසන්නව චීනයේ හනන් පළාතේ ෂෙන්ජියාජි වල. චීන භාෂාවට අනුව TNC කියන්නේ චීන අධිරාජයාගේ සාම්ප්‍රදායික නම. මේ TNC කඳ මේ නමින් හඳුනලා තියෙන්නේ සාර්ථක දේශීය ගොවීන්ගේ කැරැල්ලට නායකත්වය දුන්න හා තමන්ව TNC නැත්තම් ස්වර්ගයේ පුත්‍රයා ලෙසින් හැඳින් වූ තුජියා ජනවාර්ගය කණ්ඩායමේ සියන් ඩකුන් විසින්. මේ කන්ද මින් රාජවංශයට පෙර TNC කන්දේ තියෙන කොළ පැහැති ගල් නිසා කිං කන්ද විදිහටත් මේ කන්ද හඳුන්වලා තියෙනවා. මෙම යෝධ කුළුණු වැනි කඳු මුදුන් මීටර 1212ක් නැත්තම් අඩි 3976ක් පමණ වෙනවා. මේ කඳු විසින් අත්පත් කරගෙන තියෙන ප්‍රදේශය වර්ග කිලෝමීටර 67ක් පමණ වෙනවා. මේ TNC කඳු සංචාරක ආකර්ෂණයේ බෙහෙවින් දිනාගත් ස්ථාන අතරත් වෙනවා. එමෙන්ම මෙම කඳු ක්වාටර්ස් වැලි ගල්වන අතර මිලියන 400කට පමණ පෙර පෘථිවි පෘෂ්ඨයේ අක්‍රමවත් නැගීමේ රටා හරහා නිර්මාණය වෙච්ච ඒවා. මේවා වසර මිලියන 318ක් පමණ කාලයක් සුළඟින් වගේම ජලයෙනුත් ක්‍රමක්‍රමයෙන් කාදණයත් සමග මෙම උත්සහ කෙට්ටු කඳු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මේ භූවිද්‍යාත්මක සැකැස්ම නව කැතේසියෙන් භූවෝල පද්ධතියට අයිති වෙනවා. එමෙන්ම වසරේ ඇතැම් මාසවලදී ප්‍රධාන වශයෙන්ම වර්ෂාවෙන් පසුව TNC කඳුකරය මීදුමෙන් වැසී යනවා.
එතකොට කඳු මුදුන් වල පාදම අපහැදිලි බව පේනවා මේ නිසා මෙම කඳු පාවෙන කඳු නැත්තම් පාවෙන පාෂාණ විදිහටත් හඳුන්වලා තියෙනවා මේ ආකාරයට ටීඑන්සී කඳ අපහැදිලිව පෙනුනත් සාම්ප්‍රදායික චීන සිතුවම් සඳහා මෙම ස්ථානය බෙහෙවින්ම අගනා ස්ථානයක් වර්තමානයේ ජනප්‍රිය චිත්‍රපටයක් වන ජේම්ස් කැමරන්ගේ අවටා චිත්‍රපටිය සඳහා ආදර්ශනය කරගෙන තියෙන්නේ මේ ටීඑන්සී කඳයි. මෙයට හේතුව වන්නේ ටීඑන්සී කඳුකරයේ මීදුමින් වැසුනට පස්සේ පෙනෙන මේ අපූර්ව ආකාරයයි. ඒ වගේම අවටා චිත්‍රපටිය සම්බන්ධව තේමා උද්‍යානයක්ද මේ ටීඑන්සී කඳු ආශ්‍රිතව නිර්මාණය කළා තියෙනවා. ඒ වගේම ටීඑන්සී කඳු නැරඹීමට හොඳම කාලය ලෙස පිලිගන්නේ අප්‍රේල්, මැයි, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයි. අමුතු හැඩැති කුළුණු, සැඟවුණු නිම්නය, වලාකුළු මුහුද සහ හුණුගල් ගුහා ඇතුළු අද්විතීය සංචාරක දර්ශනයක් සමග සෙන්ජියාජි නම් ප්‍රදේශය ඉතාමත් ප්‍රසිද්ධයි. මෙම ප්‍රදේශය සැලකෙන්නේ චීනයේ නැරඹිය යුතුම ස්ථානවලින් එකක් ලෙසයි. ඉතින් මේ වගේ අපූර්ව විශ්මිත දෙයක් ගැන අලුත් තොරතුරක් අරගෙන ලබන සතියෙත් එන්න මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ඔව්, ඒ ආලුවන්ට තොරතුරු රන් ආවේ චීනයේ ටීඑන්සී කඳු ගැන. චීනයේ වැදගත් කඳු වලින් පස්සේ දැන් අපි සූදානම් වෙනවා මේ ශ්‍රී ලංකාවේ තියෙන තවත් සුන්දර ලස්සන තැනක් පිළිබඳව පුංචි ආලුවන් වෙනුවෙන් තොරතුරු රන් එන්න. ඒ තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානය. අද ඒ පිළිබඳව පුංචි ආලුවන්ට තොරතුරු රන් එන්නේ බදාදා ළමා මණ්ඩපේ මහනුවර විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ අනුෂ්කා ඉනුරි රත්නවීර නංගිත් සමගින් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ තෂිනි පැහැසරණි නංගි. අයියෝ සනුජි, නිකන් ඉන්නේ නැතුව මට උදව් කරන්නකෝ. මේක අපි දෙන්නගෙන් වැඩක් නේද? මොකක්දානේ අපි දෙන්නගෙම ඔච්චර ලොකු වැඩේ. ඇයි යන්නේ වාර්තාව? වාර්තාව? මොන වාර්තාවද? අපිට පේරාදෙණිය උද්භිද උද්‍යාන ගැන වාර්තාවක් කියන්න කිව්වේ. ආ හරි හරි. මොකද්ද මගෙන් ඕන උදව්ව? අපි දෙන්නම දන්න දේවල් ඉස්සල්ලාම ලියමු. ඊට පස්සේ තව තොරතුරු ටිකක් හොයාගමු. ආ හරි. ලංකාවේ ප්‍රධාන උද්භිද උද්‍යාන පහ අතුරෙන් මේ ප්‍රධානම උද්‍යානය තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානය. මන් දන්න විදිහට අවුරුද්දේ දවස් 365න් දවස් 200ක්ම වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. මේ උද්‍යානය හදන්න කලින් මෙතන විහාරයක් තිබිලා තියෙනවා. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගත්තට පස්සේ මේ විහාරය කඩලා විනාශ කරලලු. ආ ඔව්, ඇලෙක්සැන්ඩර් මූන් කියලා කවුද තමා මේ උද්‍යානය හදන්න අවශ්‍ය බින් සැකස්ම කරලා තියෙන්නේ. හරි, ඒ කරුණ ලියාගත්ත නේද? ඔව්, තව මොනාද තියෙන්නේ? ආ ඇයි ලංකාවේ පළවෙනි තේපැලේ හදලා තියෙන්නේ මේ උද්භිද උද්‍යානෙලු? එහෙමද? මං අදමයි ඇහුවේ. ආ දන්නවද, ඉංග්‍රීසියෙන් මේ උද්‍යානය හදලා තියෙන්නේ යාළුවන්ට පොඩි රෙස්ට් එකක් ගන්නලු. එහෙමත් එකක්ද? කමන්නේ කරුණුනේ. ආ තව ශාකවිශේෂ 4000ක් තියෙනවා. ඕන්න ඉතින් මානන්දාන්නේ ඔච්චරයි. අවුරුද්දකට සංචාරකයන් මිලියන 2ක් විතර එනවලු නේද? එහෙමද? හා ආ ඒ ඇති නේද? අනිත් ටික අපි ඉන්ටර්නෙට් එකෙන් හොයාගමු. ඉතින් ඉතාමත් ආකර්ෂණීය විදිහට අපිට ගොඩක් වටින කරුණු ටිකක් දැනගන්න පුළුවන්කම ලැබුණා. මොකද සාමාන්‍යයෙන් කතාවකින් කරුණු දැනගන්නවට වඩා ඒ වගේ ලස්සන දෙබසකින් කරුණු දැනගන්නකොට අපිට ගොඩක් විනෝදාත්මකව කරුණු කාරණා ගොඩක් මතකෙට විදිහටම දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ආදරණීය අක්කටත් නංගිටත් බොහොමත්ම ස්තුතියි. මීළඟට කඳුරට බදාදා ළමා මණ්ඩපේ වෙනුවෙන් ලේඛිල ගැන ඉතාමත් වැදගත් තොරතුරු ටිකක් ඉදිරිපත් කරන සුදානම් මහනුවර සසෙක්ස් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් චෙත්මා අලහකෝ නංගි. ඉතින් චෙත්මා නංගිටයි මීළඟ ආරාධනය ලේඛිල ගැන කරුණු ඉදිරිපත් කරන්නට. Today, I'm going to tell you all about an unusual creation of the nature. Lake Hillier, located in Western Australia, is a shallow salt lake that's beautifully edged with white salt formations and surrounded by eucalyptus forests. It is 600 meters in length and 250 meters in width. The Hillier Lake was first discovered by the navigator Matthew Flinders. Lake Hillier is not one that will impress you by its size, nor will it impress you by its diverse amount of fishes that inhabit it. What is so special about this lake is its bright pink color water. The reason for its unique color is still a topic that is not fully understood by scientists. But new research suggests that the bubblegum pink color of this lake is caused by the Denali Yellow Selena microalgae.
In 1950, a group of researchers investigated this place. Their theory was that the lake's color is caused by saltwater algae, which tended to produce a red pigment if the water was too salty. However, no trace of algae was found up to this day. For a few years, they used to extract salt from the lake, but nowadays they only use it for tourism purposes. The water in this lake is otherwise clear and causes no harm to the human skin, and the Denaliella algae is completely harmless as well. Thank you. ඉතින් චෙත්මණංගිර ස්තුතිවන්ත වෙන අත් ගමන්ම දැන් අපේ අවිෂ්කාගේ සූදානම් වෙලා ඉන්නවා ලස්සන සින්දුවක් කියන්න. ඉතින් මේ අවස්ථාව මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අවිෂ්කා දුලාංජලි හේරත්ට මුල් අකුරට මගේ හොඩි පුතේ කියන ලස්සන සින්දුව කියන්න. කුරට මගේ හොඩි පුතේ අයන්න කියවෙනවා එය සිහිවන විට සිතේ මගේ අම්මා සිහි වෙනවා මුල් අකුරට මගේ හොඩි පුතේ අයන්න කියවෙනවා එය සිහිවන විට සිතේ මගේ අම්මා සිහි වෙනවා නොපෙනෙන දෙවියන් අතරේ පවා ජීවමාන දෙවියා නොපෙනෙන දෙවියන් අතරේ පවා ජීවමාන දෙවියා පරසිතු කවියන් අතරේ පවා මානල වූ කවියා මුල් අකුරට මගේ හොඩි පොතේ අයන්න කියවෙනවා එය සිහිවන විට සිතේ මගේ අම්මා සිහි වෙනවා සිරුරේලේ වැල් නහර පවා කිරට පෙරූ සිරුරේලේ වැල් නහර පවා කිරට පෙරූ අම්මා අහසේ හිරු සඳු තරුට වඩා අගෙයි මගේ අම්මා මුල් අකුරට මගේ හොඩි පොතේ අයන්න කියවෙනවා එය සිහිවන විට සිතේ මගේ අම්මා සිහි වෙනවා අම්මා සිහි වෙනවා අම්මා සිහි වෙනවා අම්මා සිහි වෙනවා ඒ අපූර්ව පද ගිතුමට අද හඬ මුසු කරමින් අපේ සවන්පත් වගේම හදවතත් මදකට සසල කරමින් අම්මා ගැන අපේ හදවතේ සිතුවමක් මවන්නට අවිෂ්කණන්ගේ සමත් වුණා. ඉතින් ඒ ලස්සන සින්දුවෙන් පස්සේ දැන් අපි සූදානම් වෙන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ සචිත්‍රා සුභසිංහ නංගි වෙතට යන්න ඩිස්නි කාසල් ගැන තොරතුරු දැනගන්න. අද මම කියන්න යන්නේ පුංචි අපි හැමෝම ආසා කරන ඩිස්නිලන්තයේ ඩිස්නි කාසල් ගැන. ඩිස්නිලන් නමින් 1955 දී කැලිෆෝනියාවේ ඇනහයිම් නගරයේ තේමා උද්‍යානයක් විවෘත කරන්නට යෙදුණා. ඩිස්නි සමාගම විසින් එහි නිර්මාතෘ වෝල්ට් ඩිස්නිගේ දක්ෂ නිර්මාණාත්මක මනස යටතේ විවෘත කරන ලද මේ උද්‍යානවලින් පළමු වෙන්න වෙන්නේ මෙය. ලෝපුරා සිටින පුද්ගලයන් විසින් වැටිපුරම නරඹන්නට යෙදුණු ස්ථානයක් බවටත් මෙය පත් වුණා. මෙම උද්‍යානයේ වඩාත්ම කැපී පෙනෙන අංගය වෙන්නේ ඩිස්නි කාසල් උද්‍යානයයි.
सुप्रसिद्ध स्लीपिंग ब्यूटी टा अनुरूप वन मे मेय मेम गोडनगिल्ल मीटर 23 कुसिन युक्त वन अतरम एय इता सुविशेषी इदिरी दर्शनयकिन इदिकर ऐति अतरत मेय दृश्यमान वीमट वडा उस पेनुमक लबा देई पामुल पिहिटा ऐति मूलद्रव्य विशाल वीम सह एवा मुदुनट लंगवन विट कुलन कुडावे मेम अद्वितीय बलकोटुव उद्याने 50 संवत्सर उत्सवये कोटसक विधियट प्रति संस्करणयट भाजनय यदुना ओटुनुवलिन सरसनलद कुलुनु पहक एकतु करन करला मेय हद्दला तियन अतरम सैम दशकयकटम एकक उद्याने समरनु लबनवा डिस्नीलांते विस्म तुरतुरु अपिट गेनापु अक्कट बहुमात्म स्तुतिय इतिहासे कियान्ने सतुट पिरनु तनक समहर वेलावट कंदुल पिरनु तनक ए कोहोम वेतात इतिहासेन अपट बहो देवल इगेनगेन अनागते सह वर्तमानीय कंदुलिन पिरेने नति वेन्न हदागन्न पुलुवन अतिन इतिहासे कंदुलिन निमवो थॉमस लोविना कथापोतटाई मिलंगट अपि इड हसर वेन करन्ने अतिन महानुवर धर्मराज विद्यालये हसिंदु ऐशान विचारानार्ची वितानारची अय्य सुदानम ए पिलिबंद अपव दनुम वत करन्नट इतिहासे पुरामपट विविध कथापुवत हमु वेनवा नमुत एक कथापुवत अतर मदक सेंगवी गियपु नमुत श्रीलंकावे अदटात मतक सटहन नितुरु करपु कथापुवत तमाई मेटलेन लोवीना कथापुवत कियला कियन्नी अदवन विट इतामत प्रसिद्ध ए वगेम सुंदर गल्किस्से होटलय एकल 1800 गणन्वले मुल कालेदी එවකට 47 වියේ පසු ශ්‍රීමත් තෝමස් මේට්ලෙන් මහතාගේ නිල නිවසයි විනෝදකාමී දිවියක් ගත කළ මොහු නිරන්තරයෙන්ම ප්‍රීතිසාද පවත්වලා තියෙනවා ලොවීනා අල්පොන්සු කියන්නේ පෘතුගීසි පියෙකුදාව නමුත් රොඩි රැහෙනී මවකට උපන් දැරියක් මේට්ලෙන්ගේ නිවසේ පැවති සාදයකදී එහි නර්තනියට පැමිණි 16 හැවිරිදි ලොවීනා නිත ගැටෙන ආණ්ඩුකාරවරයාට ප්‍රථම දැකීමෙන්ම ලොවීනාට සිත බැඳෙනවා केटी कलकिन ओन देदिना आदरेन बेंदिनवा आंडुकारवरयागे में नोगेलपिन संबंधे इंग्रीसी प्रजावतर दडिलस विरोधेटात कथा भाटात लक्कुना मेक इंगलांते जोर्ज रजुटात आरंचुना मे निसाम मेटलन काटात होर रहस्येम ओहुगे निल निवसे सिट असल लोवीनागे निवसते उमगा खारा संपूर्ण कोटम लोवीनाट दन्वनवा इन पशु ओन देदिना हमूने मे उमग तुलदी पशु मे पिलिबंद सोया बल जोर्ज रजु मेटलेन आंडुकार वरियाट अनकराने देशातियाक तुला आंडुकार दूरे हेरदमा इंगलांते बला नेवनगिन लेसाई लोवीनागे हेंडु कंदुलु मेद मेटलेन आंडुकार वरिया यालित्ते बेलीमट पेमिनेन बवकियमीन नेवनगिन्ने ऐट कोलंबट नुदुरीन विशाल इडमाक दला बादिमीन केसे नमुत पशु कथावलीन पेवसेन्ने आदरे वियोव दरागत नुहकियु अय सिय दिविनसागत बवाई तम पेमवतीयट गौरव्यालेस मौंटन लवीनियालेस नम किरीमटद ओहु अवसर लबागन्नवा अद गल किस्से महा होटले हेमदनताम मौंटन लवीनियाकेन नम लबुने ओय आदर कथा पुवतत समगीन मितिक वसादमनु रहस उमग अति अतर एय निहडव किया पान्ने एकल सिदु आदर कथावक मतक सटहन गेनाई मेटलेन आंडुकारवरिया नेउ नगिमीन मे निल निवस मौंटन लवीनिया नमीन අදටත් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ ගල්කිස්සේ මහ හෝටලය. ඉතින් තෝමස් ලොවීනාගේ ලස්සන කතාව ඉදිරිපත් කරපු හසිඳු අයියට ස්තුතිවන්ත වෙන අතරම දැන් අපි සූදානම් වෙන්නේ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ඔසඳ ඇලිකේවල මල්ලි ළඟට යන්න. ඉතින් ඔසඳ මල්ලි සූදානම් වෙලා ඉන්නවා ඉතා ලස්සන গিටාර් වාදනයක් සමගින් අලංකාර ගීතයක් ඉදිරිපත් කරන්නට. इतिन में अवस्थाव ओसंद अलिकेवल माल्लिट अयन्न कियन्न लोवटम अहिं इन्न मगे मल्ली युवन्न पनिन्न नटन्न गयन् इन्न मगे मल्ली वासल नम रन् देवोले वन गुरु कलगे सित दिन मिन पासेवने शिल्प लबा मतु दवसे लोकय दकिन एही सरी सरन इन्न मगे मल्ली इन्न मगे नंगे अयन्न
ලද දැනුමේ දැන්ම සදා කල් සුරකේ ඥානය වඩන් හේලය ගෙවන් එන්න මගේ නංගී එන්න මගේ මල්ලී අයන්න කියන්න ලොවටම ඇහෙන් එන්න මගේ මල්ලී ගුවන්න පනින්න නටන් ගයන් එන්න මගේ නංගී එන්න මගේ මල්ලී ඒ ලස්සන සින්දුවෙන් පස්සේ දැන් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සදෙවුන් නානායක්කාර මල්ලිටයි බදාදා ළමා මණ්ඩපයේ දැන් අවස්ථාව වෙන් වෙන්නේ බෙරිසා විල කියන්නේ කැලිෆෝනියාවේ පිහිටා තියෙන මිනිසා විසින් සාදන ලද ලොව හත්වන විශාලතම විල වෙනවා මේ විලෙහි පළල කිලෝමීටර් 25ක් වන අතර පළල කිලෝමීටර් 5ක් පමණ වෙනවා මේ විල ප්‍රසිද්ධ වෙන්නේ මේ විලේ සාදා තියෙන අරුම පුදුම සිදුර නිසා ඇත්තට මේ සිදුර වාන් දොරටුවක් මේ දොරටුව ග්ලෝරි හෝල් ලෙස හැඳින්වෙනවා මේ සිදුරේ ජලය ඇතුල් වන ස්ථානයේ විශ්කම්භය මීටර් 22ක් පමණ වන අතර ජලයේ පිටවන ස්ථානයේ විශ්කම්භය මීටර් 8.5ක් වෙනවා වැසි කාලයේදී විලෙහි ජලය මට්ටම ඉහළ යන විට වැඩි ජලය සියල්ලන්ම මෙම සිදුරෙන් ඇතුල් වී මොන්ටිසෙලෝ වේලෙන් පිටතට ගමන් කරනවා මේ ස්ථානයේ දියනෑම තහනම් වන අතර 1997 දී දියනෑමට ගොස් සිටි කාන්තාවක් මේ වාන් දොරටුව තුළට ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත්වෙනවා මේ දොරටුව අවසන් වරට 2019 වර්ෂයේදී විවෘත වී ඇත ඉතින් බෙරිකා විල ගැන අපිට කියලා දුන්න සදේව මල්ලිට ස්තුතිවන්ත වෙන ගමන්ම අපි දැන් සූදානම් වෙන්නේ පේරාදෙණිය මධ්‍යමහා විද්‍යාලයේ සදීෂාන් සිනේෂ් මල්ලි ළඟට යන්න ඉතින් සදීෂාන් මල්ලි සූදානම් වෙලා ඉන්නවා ඇරවානා මාළුවා ගැන අපිට කියලා දෙන්න ඉතින් මේ අවස්ථාව සදීෂාන් මල්ලිට අද මම කතා කරන්න යන්නේ ඇරවානා මාළුවා ගැන ඇරවානා මාළුවා මකර මාළුවා හා ලකි ෆිෂ් ලෙස හඳුන්වන මෙම මාළුවා සාමාන්‍යයෙන් ලකි ෆිෂ් ගැන හඳුන්වන මෙම මාළුවා අඟල් 25 30 අතර ප්‍රමාණයට වැඩේ සමහරක් ඇරවානා මත්සින් අඟල් 48 දක්වාද වර්ධනය වේ මේ මාළුවා අවුරුදු 20ක් පමණ ජීවත් වේ මේ මාළුවා ඇති කිරීම සුබ ලකුණක් ලෙස හඳුන්වන අතර ඒ වගේම මේ මාළුවා ඇති කිරීමට තරමක් විශාල ටැංකියක් අවශ්‍ය වේ මේ මත්ස්‍ය ඇති කිරීම අවශ්‍ය වන ටැංකිය අවම ප්‍රමාණය මිල ගැලුම් 200ක් හා 300ක් අතර වෙනවා මේ මාළුවාගේ වර්ග විශාල ප්‍රමාණයක් අපට දැක ගැනීමට හැකිය මලයන් රෙඩ් සිල්වර් බ්ලූ ඒ වගේම ප්ලැටිනම් ඇන් ගෝල්ඩන් කියලා මේ මසුන්ගේ ඉල්ලුම වැඩි නිසාම මේ මත්ස්‍යයන්ගේ මිල ගණන්ද ඉතා අධික වෙනවා මේ මත්ස්‍යයන්ගේ මිල කොහොමද කිව්වොත් එහෙම $150 සිට $150,000 දක්වා මේ මාළුවාගේ මිල ගණන් විදී යනවා ඇරවානා මාළු ටැංකියක මේ මාළුන් විශාල නිසා කුඩා ප්‍රමාණයේ මාළු ටැංකිය මවුන්ට සුදුසු වෙන්නේ නැහැ මේ මාළුන් තරමක් විශාල ටැංකිය අවශ්‍ය වෙනවා මේ මාළුන් කුමන හේතුවක් නිසාද අපනම් දන්නේ නැහැ මේ මාළුවාට පිහිනීමට ගොඩක් ඉඩ අවශ්‍ය වෙනවා ඒ වගේම ටැංකිය තුල ශාක වර්ග වගේ දේවල් හිටවීම නම් එතරම් සුදුසු වෙන්නේ නැහැ ඒ මාළුවාට පිහිනීමට ඉඩ අවශ්‍ය වෙන නිසා මේ මාළුවා සමග සාමාන්‍යයෙන් ගෝල් ෆිෂ් ගප්පි වගේ මසුන් නැති කිරීමේ හැකියාවක් නැහැ මොකද මේ මාළුවා මාංශ භක්ෂකයි මේ මාංශ භක්ෂක මාළුවාට සාමාන්‍ය ගප්පි ගෝල් ෆිෂ් වගේම වෙනත් මාංශ වර්ග සහ මත්ස්‍ය ආහාර ලබා දීමේ හැකියාව තියෙනවා ඉතින් පුංචි යාළුවනේ මේක තමයි ඇරවානගේ විස්තරය අසස් සිටිය පුතණ ස්තුතියි ඇරවානා මාළුවා ගැන තොරතුරු අංගාපු අපේ සදිෂාන් මල්ලිටත් ස්තුතිවන්ත වෙන ගමන් අදත් ඉතින් කාලයේ කෙමෙන් කෙමෙන් ගත වෙලා බදාදා ළමා මණ්ඩපේ අපිට ලැබිලා තිබෙන කාලය අවසන් වෙලාය තියෙන්නේ. දැන් අපි හඳුනාගනිමු පුංචි යාළුවන් වෙනුවෙන් දැනුම සතුට විනෝදයෙන් හැඩ කරන්න එකතුණු බදාදා ළමා මණ්ඩපේ යාළුවෝ කවුද කියලා. මම පේරාදෙණිය මධ්‍යමහා විද්‍යාලයේ සදිෂාන් සිනේෂ් බණ්ඩාර. මම මහනුවර සැස් බාලිකා විදුහලේ රශිනි ප්‍රේමතිලක. මම මහනුවර විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ අනුෂ්කා අයනරි.
මම පේරාදෙණිය මධ්‍ය මහාවිද්‍යාලයේ ඔසඳ ඇවිතියේ මම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ සදෙවුනාණයක්කාර මම නුගවල මධ්‍ය විද්‍යාලයේ තීක්ෂණා ගුණසේකර මම මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ අවිෂ්කා දුලාංජලි මම පේරාදෙණිය මධ්‍ය මහාවිද්‍යාලයේ නම්දුලේල මම මහනුවර සසෙක්ස් විද්‍යාලයේ චෙත්මා අලහකෝන් මම මහනුවර සසෙක්ස් විද්‍යාලයේ සේනාරා සිංහපාලි මම මහනුවර සසෙක්ස් විද්‍යාලයේ අමායා ආර්යවංශ මම මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ගගන අභිෂේක් යටිවාවල මම මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ සචිත්‍රා සුබසිංහ මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හසින්දු ඒෂාන් ඉතින් අදත් අපිට ලැබිලා තිබෙන කාලය මෙහෙම අවසන් වෙද්දී අද පුංචි ආලුවන් වෙනුවෙන් මේ වැඩසටහන සඳහා තාක්ෂණික දායකත්වය ලබා දුන්නේ අනුජ දයාරත්න අයියා ඒ වගේම තමයි මේ වැඩසටහන බදාදා ළමා මණ්ඩපේ අපේ වැඩසටහන නිෂ්පාදනය කළේ ගයන්ත බණ්ඩාර හේරත් මාමා ඉතින් පුංචි ආලුවන් අද අපි ඔයාලගෙන් සමුගන්නේ ලබන සතියේ සිල්වර් ටීම් එකේ පුංචි ආලුවන් සමගින් හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ